ස්වාමීන් වහන්සේ තුල අදත් ඔබට ආශිර්වාදමත් සුබදසනක්. අද දිනත් දක්ෂේ සිටවිල්ල ඔබත් සමග බෙදා ගැනීමට පුංචි විනාඩි කිහිපයක් මට ලබා දෙන්න. අද දින තේමාව වන්නේ අපගේ උවමනාවන් ගැන දන්නා පියාණන් වහන්සේ. බයිබල් පදයේ සුදළු 12 මේ දේවල් නුඹලාට උවමනා බව නුඹලාගේ පියාණන් වහන්සේ දන්නාසේක. මේ උදෑසන අපි ටික මොහොතක් මෙනෙහි කරමු. සෙනෙවන්ත කිතුණුවනි, අදත් ඔබගේ ආත්මික ජීවිතයේ ආත්මික අත්දැකීම් බහුල වී දෙවියන් වහන්සේගේ ප්‍රේමයට ඔබට තව තවත් ලංවන්නට හැකි වේවා කියා ජීවමාන යේසුස් වහන්සේගේ නාමයෙන් අපි ප්‍රාර්ථනා කරමු. අපගේ දෙවියෝ ස්වාමීන් වහන්සේ අදත් අප ගැන සලකන දෙව් සමිඳුන් වේ. උන්වහන්සේ නුඹලා ගැන සලකන බැවින් නුඹලාගේ හැම කරදර උන්වහන්සේ පිට තබන්න කියා 1 පේත්‍රස් 5:7 ලියා තිබේ. උන්වහන්සේ සදාකල දෙවිඳුන් බැවින් අදත් ඔබ ගැන සලකන සේක. කිතුමනි, මාගේ ජීවිතයේ මා කුඩා කල සිටම මාගේ මව් සභාව තුළ සිටියෙමි. ඉන්පසුව මාගේ දෙව්පියාණන් වහන්සේගේ සැලැස්ම ලෙසින් වැඩිදුර අධ්‍යාපනය සඳහා මාගේ මව් සභාවේ ආශිර්වාදයත් සමග වෙනත් සභාවක ඇති බයිබල් විදුහලකට ඉගෙනීමට සඳහා ගියෙමි. එම බයිබල් විදුහලේ ඉගෙනීමෙන් පසුව එම දේවස්ථානයේම වසර 15ක් පමණ කාලයක් සේවය කරන ලදී. ඉන් අනතුරුව උන්වහන්සේ කැඳවීමේ සැලැස්ම අනුව සායම සභාවේ ආශිර්වාදය සමග මා නැවත මාගේ මව් සභාවට පැමිණ දැනට වසර 19ක් සේවය කරමින් සිටි. එදා සිට අද දක්වා මා මෙතරම් දුර පැමිණියේ දෙවියන් වහන්සේගේ අනුග්‍රහය මාහට ඉමහත්සේ ලැබුණ නිසායි. උන්වහන්සේ මා ගැන පමණක් නොව ඔබ ගැනත් එසේමද ඊටත් වඩාද සලකන සේක. මක් නිසාද අප උන්වහන්සේගෙන් යමක් ඉල්ලන්නට පෙරම උන්වහන්සේ අපට අවශ්‍ය දේ කුමක්ද කියා දන්නා බව දේව වචනේ ලියා තිබේ. කිතුණුවනි, මනුෂ්‍යයා දෙවියන් වහන්සේගේ මැවිල්ලේ අස්ත කර්මාන්තය වේ. අනිකුත් සියලු දේ උන්වහන්සේගේ මුඛයේ වචනය තුළින් සාධන ලදී. එබැවින් දෙවිපියාණන් වහන්සේ ස්වකීය උසස් මැවිල්ල වූ මනුෂ්‍යයා ගැන ඔහුගේ අවශ්‍යතාවයන් ගැන නොසලකා සිටින්නේද? උන්වහන්සේ පළමු මනුෂ්‍යයා වන ආදම් සාදවා, ඉන්පසු මනුෂ්‍යයා තනිවම සිටීමට හොඳ නැත, ඔහුට සුදුසු සහකාරියක් සාදා දෙන්නෙමි කියා ස්ත්‍රිය සාදා ආදම් වෙතට පැමිණුවසේක. එපමණක් නොව එලියා අනාගත රක්තුතුමා ආහබ් රජුගේ භාර්යාව වූ යෙසබෙල්ගේ මේසේ කන අශේරිය ප්‍රපේතවරුන් 400 දෙනෙකු මරා දැමීම නිසා කෝපයට පත් වූ ඇය එලියාතුමන්ව එසේම මරණ බවට කියා ඇලියාය. ඇයට බියට පත් වූ එලියා ප්‍රාණය ගලවා ගන්නට පලා යද්දී ස්වාමීන් වහන්සේ දූතයෙකු ලවා ඌට ආහාර පිණිස රොටියක්ද බීමට වතුරද දී ඔහුව ශක්තිමත් කළසේක. උන්වහන්සේ කොපමණ ප්‍රේමණීය දේවි කෙනෙක් නොවේද? අදත් ඔබ ගැනද එසේමයි. අද දින උදෑසන ඔබට ලැබෙන අභියෝගය ඔබට දෙවිඳුන් අනර්ගමත් කැඳවීමක් දී ඇති බව සහ ඔබ ගැන උද සැලැස්මක්ද උන්වහන්සේ තුළ ඇති බව ඔබ විශ්වාස කරනවාද? එසේනම් ඔබ උන්වහන්සේ කිරේ වගේම උන්වහන්සේ ඔබට දී ඇති කැඳවීම ගැනද විශ්වාසෙන් යාත්‍නා කරන්න. ඒ වගේම උන්වහන්සේ කැඳවීම මත සහ සැලැස්ම මත පමණක් ගමන් කරමින් ඔබගේ ජීවිතයේ උන්වහන්සේගේ කැමැත්ත පමණක් කරන්න. ඒ වගේම ඔබ උන්වහන්සේගෙන් යමක් ඉල්ලන්න ප්‍රථමයෙන් පළමු කොට උන්වහන්සේගේ රාජ්‍යයද උන්වහන්සේගේ ධර්මිෂ්ඨකමද සොයන්න. එවිට ඔබට අවශ්‍ය දේ සහ ඔබ බලාපොරොත්තු වන සියලු දේ උන්වහන්සේ ඔබට දෙනු ඇත. ඔබගේ සියලු උවමනාවන් උන්වහන්සේ දන්නා බැවින් ඒ සෑම දෙයකටම උන්වහන්සේ ආශිර්වාද කරනසේක. මේ උදෑසන අපි ටික මොහොතක් යාත්‍නා කරමු. මේ උදෑසන උන්වහන්සේ ඔබගේ සෑම අවශ්‍යතාවයක් හොඳින් දන්නා දෙවියන් වහන්සේ. මේ උදෑසන
අපි සියල්ලට ප්‍රථමයෙන් උන්වහන්සේගේ ධර්මිෂ්ඨකම උන්වහන්සේගේ රාජ්‍යය සොයමු. මාගේ යේසුනි, ඔබ වහන්සේ අප ගැන කොපමණ සලකන්නේද කියා මම අද දැනගත්තෙමි. මාගේ ඌමනාවන් ඔබ හොඳින් දන්නා බවත් මම දැනගතිමි. අදත් ඔබ මාට ආශිර්වාද කළ මැනව. යේසුස් වහන්සේගේ නාමයෙන් ආමෙන්. අද දින දෙවිඳුන්ගේ පොරොන්දුව සුද්ධ මතෙව් 33. නමුත් පළමු කොට උන්වහන්සේගේ රාජ්‍යයේද උන්වහන්සේගේ ධර්මිෂ්ඨකමද සොයන්න මේ සියල්ලත් නුඹලාට දෙනු ලබන්නේය. ඔබත් කැමති නම් දිනපතා මේ වෙන දවසේ සිතුවිල්ලකින් ඔබගේ දවස ආශිර්වාදමත් කරගන්න සහ ඔබට ඔබගේ ජීවිතය ගොඩනගා ගැනීමට යාත්‍නාවක් යම් උපදෙසක් ලබා ගැනීමට අවශ්‍ය නම් තිරේ දිස් වෙන 07158887 යන දුරකථන අංකයට කෙටි පණිවිඩයක් දමන්න. අද දිනත් පළමුවකට උන්වහන්සේගේ රාජ්‍යයේද ධර්මිෂ්ඨකම සොයා ආශිර්වාදය ලබා ගන්නා වූ සුබ දවසක් සහ ආශිර්වාදමත් දවසක් වේවා කියා ජීවනදී ඇදෙල්ලේ දේවස්ථානයේ විසින් අප ඔබට ප්‍රාර්ථනා කරන්නෙමු.